ඉන්ධන මිල ඉහළම සැලකිල්ලට ගනිමින් අවම බස් ගාස්තුව රුපියල් 3කින් ඉහළ නැංවීමට කැබිනට් මණ්ඩලයේ ඊයේ අනුමැතිය ලබා දුන්නා. එය අනුව රුපියල් 17ක්ව පැවති අවම බස් ගාස්තුව රුපියල් 20ක් දක්වා ඉහළ ගියා. රුපියල් 20ක්ව පැවති ගාස්තුව රුපියල් 23ක් දක්වා රුපියල් 3කින්ද රුපියල් 66ක්ව පැවති ගාස්තුව රුපියල් 76ක් දක්වා රුපියල් 10කින්ද රුපියල් 666ක්ව පැවති ගාස්තුව රුපියල් 766ක් දක්වා රුපියල් 100කින්ද ඉහළ ගියා. එමෙන්ම රුපියල් 1303ක්ව පැවති සාමාන්‍ය සේවා උපරිම බස් ගාස්තුවද රුපියල් 1498ක් දක්වා ඉහළ නැංවා තිබෙනවා. ඒ වගේම දුම්රිය පහුගිය කාල සීමාව තුළ ඉන්ධන වැඩි වුණත් අපි දුම්රිය ගාස්තු ඉහළ දමන්න කටයුතු කරුවේ නැහැ. තාම සහනදායී මිලකට තමයි දුම්රිය ප්‍රවාහනය සපයන්නේ. නමුත් මේ වතාවේදී රුපියල් 55ක පමණ මුදලකින් ඩීසල් මිල ඉහළ යෑම නිසා මේ තත්ත්වයේ යටතේ යම් මිල සංශෝධනයකට නොගියොත් දුම්රිය දෙපාර්තමේන්තුවට ඩීසල් මිල දී ගැනීමේ වියදම පවා දරන්න බැරි වෙන තත්ත්වයකට පත්වෙන නිසා තවම තීන්දුව කරලා නැති වුණත් හැකි අවම ප්‍රමාණයකින් ඉන්ධන මිල පමණක් හෝ පියවා ගැනීමට සරිලන ආකාර දුම්රිය ගාස්තුත් ඉදිරියේදී සුළු සංශෝධනයකට ලක් කරන්න නියමිතව තියෙනවා. ඊයේ දිනේ කැබිනට් මණ්ඩලයේ සංශෝධනයටත් පූර්ව අනුමැතිය ලබලා දුන්නා.